ඔබන් සුබ සන්දාවක් වේවා. ඔන්න ඉතින් වෙනද වගේම අපි අදත් ආවා යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන. ඉතින් මේ කලාවේ තියෙනා වූ අමුතු වැඩ, කියන්නේ වෙනස් විදිහේ වැඩ බලන්න තමයි ඉතින් යූත් ආට් බීට් මේ ප්‍රෝග්‍රෑම් එක අපි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් අදත් අපි ස්ටුඩියෝට ඇවිල්ලා ඉන්නවා මේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ අමුතුම වැඩක් කරපු පුද්ගලයෝ දෙන්නේ. ඉතින් මේ නම කිව්ව පමණින් ඔයගොල්ලෝ දන්නවා, මොකද මේ දෙන්න ඇත්තටම ජාත්‍යන්තරය අපේ ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් ගියපු පුද්ගලින් දෙදෙනෙක්. ඉතින් බොහොම වැදගත් කතාබහක් වෙන්න පුළුවන් අද යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒ දෙන්න වඳුන්නලා දෙන්න කලින් මම අඳුන්නලා දෙනවා මගේ ආදරණීය මිතුරිය ප්‍රියංකා. අයිබෝන්. අයිබෝන් රවි, කොහොමද ඔයාට? ඉන්නවා ඉතින්. Warmly welcome to Youth Art B. This is the one and only program talking about arts. Actually, the best thing never comes from comfort zone. You know that. And you should work hard. You should have the commitment to achieve something. So with that inspiration, we're going to start our program Youth Art Beat. As you said, we have invited one of the best personalities to Youth Art Beat. Adha api katha karanawa Ravi. Oh. Godak wenas vidhiya dewal man hitena me katha maha tikak interesting. ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රීකට සෑහෙන ලොකු වැඩක් කරපු දෙන්නෙක් තමයි අද අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ. මොකද මේ අපි මේ දවස්වල ආරාධනා කරේ අපේ අර ස්පෙෂල් හේතුවින්ද තමයි. ඔව්. ඉතින් ඒකත් අපි ඉස්සරහට කියමු. අපි ඒ වගේම රවි මේ දෙදෙනාත් එක්ක තවත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. අපි ඒකත් මතක් කරන්නම ඕනේ. මේ ඒ මූණ නම් කලින් අපි දැකලා තිනවා අපේ වැඩසටහන වල. මොකද මේ අර අපිට ටිකක් හුරුපුරුදු මූණක් මේ. මොකද අපේ කලින් වැඩසටහන් වලට මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනවා. ඉතින් අපි අඳුන්නලා දෙමු අද අපේ ස්ටුඩියෝ එකට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔව්. මේ තමයි ඔයාලා කවුරුද දන BNS වාතිය ජයකොඩි සන්තුෂ් වීරමන්. අයිබෝන් දෙදෙනාටම අයිබෝන්. අපි අනිත් කෙනාමත් අඳුනලා දෙමු. අනිවාර්යයෙන්ම අපි එනවා මේ අනුෂ්කා වේරගම. අනුෂ්කා ගුඩ් ඉවනින්. අයිබෝන්. හරි වාතිය, අපි අර විශේෂත්වය ගැන කියලා ඉමු. මට හිතෙනවා ඊට කලින් කොහොමද කියන එක අහන්න. කොහොමද සන්තෝෂ්, කොහොමද වාතිය? මේ අවුරුද්ද අපිට ඒ කියන්නේ හිතවරඩිය සෑහෙන වෙහෙසකාරී අවුරුද්දක් වුණා. මොකද අපි අවුරුදු ගානක් තිස්සලා ගානක් තිස්සේ අපි හදපු ඇල්බම් එක මේ අවුරුද්දේ මුලදී අපි එළියට දැම්මා. ඊට පස්සේ අපිට රටින් පිට සංගීත චාරිකා කීපයක්ම තිබ්බා. ඉතින් ඔස්ට්‍රේලියාවේ සහ ඒ කියන්නේ ඒ පැත්තේ සහ ඒ වගේම ඇමරිකාවේ හොඳම චාරිකා අපි කීපයක් ඉවර කරලා ටුවර්ස් ගොඩක් ඉවර කරලා ඉතින් අධිකටම ආවා. ඉතින් තෙහෙට්ටුවේ මේ අවුරුද්ද හැබැයි හොඳට ගියා. බලද වෙහෙසකාරී අවුරුද්දක් කියන්නේ ජයග්‍රාහී අවුරුද්දක් නේද? ඔව්. අපිට ඇත්තටම ඒ කාලේ ඉඳන් අපි 98 පටන් ගත්තේ. 98 පටන් ගත්ත දා ඉඳන් මේ වෙනකම්ම මට එක අවුරුද්දක්වත් තාම හරියට මතක නෑ. ඒ කියන්නේ ෆ්‍රී එකේ හිටපු අවුරුද්දක් හරි නිකන් මේ අවුරුද්ද හරි නෑ වගේ කියපු අවුරුද්දක් අපිට මතක නැහැ. ඇත්තටම මට මතකයි ඔය ටිකක් අමාරු අවුරුදු වලට ආවේ ඔය 2000-2001 කියන කාලවල වල. මම හිතන්නේ ඒ කාලේ මම හිතන විදිහට යුද්ධය පොඩ්ඩක් පීක් වුණා. කියන හොඳටම පීක් වෙලා තිබ්බ කාලවල දෙකක්. ඒ කාලවල් වල තිබිච්ච අමාරු කනු තමයි අපිට ඒ කාලේ ඒක එච්චරම කියන්නේ තිබුණාට අපි දෙන්න එතකොට නිකන් මේ කියන්නේ නිකන් 25-24 වගේ කාලෙක් නේ ඔය. ඉතින් ඔය කාලෙදී අපිට ඒක එච්චරම තේරුනේ නැහැ. හැබැයි දැන් ආපස්සට ඇරලා බලනකොට හිතනවා ඔය අවුරුදු දෙක තුන තමයි ටිකක් අමාරු කාලවල වලට තිබුණා. හැබැයි එතනින් පස්සේ නෑ නෑ බෑ බෑ කිය කී ඉන්න හැතුව ඕනෙම කාලෙක ප්‍රශ්න තියෙන කාලෙක අපි කොහොම හරි අපේ වැඩේ කරනවා. ඉතින් මෙන්න මේක තමයි අපිට ඕනේ. යූත් ආට් බීට් බලන්නේ ගොඩක් වෙලාවට තාරුණ්‍ය. ඉතින් ඒක නිසා මෙයාලට ලොකු පණිවිඩයක් දෙන්නම තමයි මේ වගේ ශේෂ්ත්‍රයේ ඉන්න දෙවන්තින් දෙදෙනෙක් අපි අපේ වැඩසටහන අපේ විශේෂ වැඩසටහනට එකතු කරගත්තේ. දැන් ගොඩක් වෙලාවට හිතනවනේ රවි මේ දෙන්න එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අමුතුම දෙයක් තමයි අද වැඩසටහනේ වෙන්න හැදන්නේ.
ඒතරක් නෙමේ රවි අපි හිතුවා වැඩසටහන් ටිකක් විශේෂ කරන්න. අපි හැමදාම මියුසික් ගැන කතා කරනවා වුණාට මට හිතුණා කියන්නේ අපි මේ සංකල්ප ටිකක් අද වෙනස් වෙලා මේ concept එක ටිකක් එහාට ගිහලා අපි කතා කරන්න හිතුවා. ඒ තමයි මේ මාතෘකාව ගැන අපි තව ටිකකින් කියනවා. මේ තව එක්කෙනෙක්ව අපිට අමතක වුණා. මොකද මේ ප්‍රියංකට ඇත්තට මේක අමතක වුණා. මට අනුෂ්කව යව අමතක නැහැ. නෑ මොකද මේ මම බැලුවා දැන් ප්‍රියංකා අනුෂ්කගේ කොහොමද කියලා හරි අහයි කියලා. ඇහුවේ නෑ අනුෂ්ක. ඒ අවස්සම රවිට දීලා තියෙන්නේ. රයි අනුෂ්ක කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? හොඳින් ඉන්නවා. ඉන්ඩස්ට්‍රි එක යන ස්ටඩි කරගෙන සීනියර්ස්ලාගේ වැඩදියා බලලා ඉගෙන ගන්න ගමන් මොනා හරි කරන්න ට්‍රයි එකක් දෙන ගමන් හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. රයිට්. ඔන්නම තමයි ඉතින් වෙන්නේ. දැන් අපි විශේෂත්වයේ කියමු. ඔව්. ඔයා කියනද මං කියනද? මම කියන රවි. Youth Heartbeat අද අපේ අපේ අද සියවෙනි වැඩසටහන තමයි මේ. අද අපි මේ විදිහට BNS වගේම අනුෂ්කත් එක්ක එකතු වෙලා කරන්නේ. ඉතින් මේ විශේෂය කියව නිසාම අපිට තව විශේෂ දෙයක් ලැබෙන්නත් තියෙනවා. ඔව් ඒ දේවල් මේ විශේෂ දෙයක් ගේන්න කලින් අපි ඇත්තටම يعني මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා. මොකද මේ අපේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට මේ ඔයගොල්ලෝ දකින්නේ අපි විතරයි. හැබැයි මේ මේකට පිටිපස්සෙන් ඉන්නවා සෑහෙන පිරිසක්. ඒගොල්ලෝ අනිවාර්යයෙන් මතක් කරන්න. මොකද මෙතන ඉන්න කැමරා ශිල්පීන් ඒ වගේම අපේ නිෂ්පාදකතුමා ඒ වගේම අපිට නේද අපි ලස්සන කරලා ගන්න අපේ නේද මේක අපේ අය ඔක්කොමලා මතක් කරන්න ඕන. මොකද එයාලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක තවදි කරන්නේ. කියන්නේ හොඳට නේද ඔයගොල්ලන්ට බලන්න ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒගොල්ලන්ව අනිවාර්යයෙන් මතක් කරන්න ඕන මේ සියවිනි වැඩසටහනේ. රයිට් අපි ගේමු නේද අපේ අපේ අපිට තියෙන පොඩි ටෑග් නේද විශේෂම නේ. ඔව් ලංකාවේ බ්‍රෑන්ඩින් කිව්වට පස්සේ අපේ ඉස්සර මගේ නම් ඔලුවට එන්නේ මේ දෙන්න. මොකද ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් ඉස්සරලාම ක්‍රියේට් කරපු දෙන්නෙක් විදියට මට අඳුනලා දෙන්න පුළුවන් බාතියගේ සන්තුෂය. මොකද මේ මේ බ්‍රෑන්ඩින් කියන දේ අනිවාර්යෙන්ම අපිට අත්‍යවශ්‍ය දෙයක්. ලංකාවේ මං හිතන්නේ ඕනම දෙයක් කරනකොට මේ බ්‍රෑන්ඩින් කියන දේ අපිට ඕන. හැබැයි අපි අද කතා කරන්න යන්නේ මේ දෙන්නගෙන් අපි දැනගන්න යන්නේ කොහොමද මේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්නේ කොහොමද මේ බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගන්නේ අපේ ඉස්සරහා වැඩ කටයුතු වලට. ඉතින් මේ මං කැමති බාතියගෙන් අහන්න අයියේ මොකද්ද බ්‍රෑන්ඩ් එකක් කියන්නේ? ඇත්තටම ඕගලන්ට මම මෙහෙම කියන්න මම මේ ප්‍රශ්නෙට මෙයාගෙට කියන්නම් උත්තරේ දෙන්න කියලා. ඊට පස්සේ මම ඒකට පොඩි සපෝටින් එකක් දෙන්නම්. මොකද බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොකද්ද කියන එක මට වඩා හොඳටම එක්ස්ප්ලেইন කරනවා මෙයා. හරි අපි සතුටින් සතුටයියට දෙනවා. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොකද්ද? මෙහෙම බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ ඒ කියන්නේ ඊටාම ගැඹුරටම යන්නේ නැතුව නිකන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම බ්‍රෑන්ඩ් එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ ඒ කියන්නේ කෘතිමව හැදෙන දෙයක් නේ ගොඩක් වෙලාවට. බ්‍රෑන්ඩ් එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ ඒ નિરાයාසයේ මොන හරි වස්තු බීජයකින් තමයි හැදෙන්නේ. ඉතින් ඒ හැදෙන දේ සිංගල් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොන හරි ආහාරයක් වෙන්න පුළුවන්, මොන හරි වාහනයක් වෙන්න පුළුවන්, මොන හරි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දේ මොන හරි හේතුවක් උඩ තමයි හැදෙන්නේ. ඒ හේතුව ගොඩක් වෙලාවට වෙන්නේ සමාජයේ මොන හරි අවශ්‍යතාවයක් නිසා. ඒ අවශ්‍යතාවය පිරිමහන්න කවුරු කෙනෙක් ඒකට උත්තරයක් හදාගෙන එනවා. ඒ හදාගෙන එනකොට ඒක ඇතුලේ ඒ වස්තු බීජය තියෙනවා. හරි. ඉතින් අපකමු සමාජයේ මොන හරි අපකමු ගමනාගමනය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් සමාජයේ තියෙන අපේකම ගැන තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්තම් සමාජයේ තියෙන තරුණයේ තියෙන ආදරයත් එක්ක තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. නැත්තම් කන බොන දෙයක් ගැන වෙන්න පුළුවන්. ඒ මොන හරි ඒ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන කවුරු කෙනෙක් එනවා. මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන එනවා. ඒ එන ගමනේදී මේ ඇතුලේ වස්තු බීජයක් තියෙනවානේ. ඒක තමයි ඇත්තටම බ්‍රෑන්ඩ් එකේ කෝ එක වෙන්නේ. හරි. ඒ පාර දැන් ඕක උඩ තියාගෙන අපි ඒක ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන මාධ්‍ය වෙන්න පුළුවන් ගීතයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආට් එකක් වෙන්න පුළුවන්, මීඩියා එකේ එහෙම නැත්නම් ඒ කියන්නේ වෙබ් කතන්දරයක් වෙන්න පුළුවන් මොන හරි මීඩියම් එකකින් අපි ඒක ප්‍රකාශ කරනවා. එතකොට ඒ ප්‍රකාශ කරන දේ ඇතුලේ අර වස්තු බීජ අපි කොහොම එක එක අංග තියෙන්නේ. ඔව්. ඒ අංග අපි හරි අර තමන්ගේ හිතයි තමන්ගේ ඔළුවයි දෙකම එකට හරි පාලනයක් ඇතුව ඒකේ ඒ වස්තු බීජයට හානියක් වෙන්න දෙන්නේ නැතුව ඒක අර අර
ඒ සෝල් එකත් එකට තියාගෙන ඒ වගේම හරි විනයක් එක්ක එකට කරනකොට මේක බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි සින්දුවක් කරනව නම් මම ජනප්‍රිය වෙන්න ඕනේ කියලා සින්දුවක් කරාට කවදාවත් බ්‍රෑන්ඩ් එකක් ඇති වෙන්නේ නැත. ඔව්. රයිට්. මම ට්‍රෙන්ඩින් යන්න ඕනේ කියලා එහෙම නැත්නම් ට්‍රෙන්ඩින් යන්න අවශ්‍ය දේවල් ඔක්කොම කරලා මේක ට්‍රෙන්ඩින් ගියා කියලා බ්‍රෑන්ඩ් එකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් බ්‍රෑන්ඩ් එකක් ඇති වෙන ප්‍රධාන හේතුව තමයි ඒක ඇතුලේ ආර්ට් එකක් තියෙනවා. ඒක ඇතුලේ සෝල් එකක් තියෙනවා. ඒක ඇතුලේ ආත්මයක් තියෙනවා. ඉතින් අපි මොන හරි ඒ ඉස්සලා කිව්වා වගේ ඒ ප්‍රකාශය කරන්න යනකොට ඒ අවශ්‍ය දේ ඒක තමයි ප්‍රමුඛත්වයෙන් වෙන්න ඕනේ. ඔව්. ඊට පස්සේ ඒක අපි අලංකාර කරගන්න ඒක අපි ප්‍රකාශ කරන මාධ්‍ය ප්‍රකාශ කරන ක්‍රමයේදී එක්තරා විනයක් එක්තරා ඩිසිප්ලින් එකක් එක්තරා ફોකස් එකක් එක්තරා ප්ලෑන් එකක් තියාගෙන යනකොට බ්‍රෑන්ඩ් එකක් බඩටපත් වෙනවා. හැබැයි ඉස්සල්ලාම අවශ්‍යම දේ තමයි අපි කට්ටි තේරුම් ගන්න ඕන දේ තමයි ඒකට හරි ඒ කරන්න යන දෙයට ඒ අපි විසඳන්න යන මේ ප්‍රශ්නෙට තමන් ප්‍රකාශ කරන්න යන හේතුවට හරි ආදරේ ඒක හරි ආදරයෙන් හරි විශ්වාසයකින් හරි භක්තියකින් හරි 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 කැපවීමකින් ඒ දේ පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් ඕක තමයි පටන් ගන්න බ්‍රෑන්ඩ් එකක් හදාගෙන යනකොට අවශ්‍ය ඉතුරු කාරණා තමයි ඕක. එහෙම කරගෙන ගියාම තමයි බ්‍රෑන්ඩ් එක ඇති වෙන්නේ. දැන් මම මේකටම දැන් ඔයාට මම ඊළඟට ආදේශ කරන්න අපේ කතාවේ. ඔව්. එතකොට දැන් අපේ කතාව ආදේශ කරපුවාම මෙයා කියපු දේ මොකද්ද කියන එක තේරෙයි ප්‍රැක්ටිකලි. ඔව්. අපේ කතාව ඇති වෙන්නේ දැන් අද BNS කියලා කිව්වහම ඕගලන්ට ඇස් දෙක වහගත්තාම අර මෙයා කිව්වා වගේ ඒ කියන්නේ ඕගලන්ට සද්දයක් ඇහෙනවා පාටක් කියන දේ නිකන් තමන් ඔළුවෙන් හදාගත්ත පාටක් පේනවා එහෙම. ඕක ඇති වෙන්න ප්‍රධානම හේතුව අපි දෙන්න මේ BNS කියන අපේ චාරිකාව පටන් ගන්න ඇයි කියන එක මම ඔයාලට ටක් ගාලා කියන්නම්. අපි ඉස්කෝලේ යන කාලේ ඒක අදටත් තියෙනවා ඇති. ඉස්කෝලේ යන කාලේ මේ youth segment එක ගන්න youth කියන්නේ මම කියන්නේ ඉස්කෝලේ youth එක. ඔව්. youth අපේ ඉස්කෝලවල වල හිටියා කාණ්ඩ තුනක්. අදටත් ඉන්නවා ඇති කාණ්ඩ තුන. එක කාණ්ඩයක් දේශීයත්වයේ පමණයි අගයන්නේ. එක කාණ්ඩයක් දේශීයත්වයේ ගැන සැලකිල්ලක්ම නැහැ. ග්ලෝබල් වෙන්ඩෝනිකී කිය හිටපු කට්ටියක් ඉන්නවා. ඔව්. හැබැයි මේ කාණ්ඩ දෙකේ සද්දේ වැඩි. නිකන් ඔය ක්ලාස් රූම් එකක් ගන්නකො 40ක විතර. අදටත් ඔය FB එකේ Facebook එකේත් ඔය ප්‍රශ්න තමයි තියෙන්නේ. මේ කාණ්ඩ මේ පොඩි ප්‍රමාණයයි ඉන්නේ 105යි 103යි 102යි 1යි ඔය වගේ ප්‍රමාණයක්. ඔය දෙකේ හැබැයි සද්දේ වැඩි. ඉතුරු 195 95ෙම සද්දේ අඩුයි. ඔතන තමයි ඉන්නේ ගොඩක් මිනිස්සු. ඉතින් ඔය දෙක අතරමැද්ද තමයි හිර වෙලා ඉන්නේ. දැන් ඉස්කෝලේ වුණත් ඉස්සර සිංහලෙන් හොඳට කතා කරලා හායි කිව්වොත් බායි කිව්වොත් උඹ මොනවද කතා කරන්නේ? අඩෙන්ද කතා කරන්නේ කියලා තාමත් අහන කට්ටියක් ඉන්නවා. ඇයි උඹට සිංහල බැරිද? ඔය වගේ ප්‍රශ්න අහනවා. ඔය ප්‍රශ්නෙට අපේ යූත් එක මැදි වෙලා ඔය 90 ගණන් වල ස්ටාර්ට් එකේ ඉඳන් අන්තිම මේ යනකොට අපේ මිනි සමාජයේම ලොකු ප්‍රෙෂර් එකකින් හිටියේ. හේතුව රූකාන්ත ගුණතිලක මහත්මයා දක්වා කියන්නේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා ළඟින් රූක ඔය 60 ගණන් 70 ගණන් වල ඔය ගානට සමබරව ආවා. 85න් විතර පස්සේ ඕක එක පැත්තකට විතරක් යන්න ගත්තා ඔය පැති දෙකට. ඊට පස්සේ ගොඩක් මිනිස්සු කරේ දැන් තමන්ට ජාත්‍යන්තරෙත් එක්ක හැප්පෙන්නත් ඕනේ. සද්දෙකුත් ඕනේ. තමන්ගේ දෙත් ඕනේ. හැබැයි ඒක අපේ ඇතුළෙන්ම මේ වගේ දෙයක් හැදෙන්නේ නැත්තම් රයිට් නැත්තම් මිනිස්සු ලේසිම දේ තමයි අපේ ලංකාවට කිට්ටුම ඒ කියන්නේ ඉන්දියාවනේ පාටත් එකයි. අපි වගේම සාරි ඇඳගෙන ගස් වටේත් නටනවා. අම්මා තාත්තට වඳිනවා. ඒ කියන්නේ පවුලත් එක්ක ඉන්නේ පෝකටක් ගාලා එල්ලෙනවා. මොකද ජාත්‍යන්තරීකරණය කියන්නේ අපේ වගේ මිනිසු කට්ටියක් බොහොම ජාත්‍යන්තරීකරණය වෙච්ච කට්ටියක්. හැබැයි ඒගොල්ලන්ගේ දේ තියෙනවා. මේ කෝවිලට දේවාලයට ගිහිල්ලා වඳිනවා. උදේට පොට්ටුව තියෙනවා. ඒකත් කරනවා. හරකත් කරනවා. ඔක්කොම කරනවා. ඔය කාලය ඇතුලේ තමයි අපි ඇත්තටම මේ චාරිකාව පටන් ගන්න මේ අර මෙයා කියනවා වගේ අපිට උත්තරයක් හොයාගන්න. දවසක් අපි දෙන්න සින්දුවක් හදන්න ඕනෙකමට හැදුවේ මේ අපේ පාටි වල ගහන්න. අපිට අපේ ඉන්න පන්ති සෙට් එකත් එක්ක dance කරන්න. මොකද සිංහල සින්දුවක් 85න් පස්සේ කියන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයාගෙන් හැවතිච්ච පාර. එතනින් පස්සේ ජාත්‍යන්තරෙත් එක්ක හැප්පෙන්න පුළුවන් සත්‍යයක් ඇවිල්ලා නැහැ දැන් අවුරුදු 15කට විතර. ඉතින් අපි දෙන්න එකතු වෙලා ඕක හදනවා. හදලා
දැන් අපි ඇත්තටම කියනවා නම් අපි කිසිම මේ ස්ටාර්ස්ලා වෙන්න ප්‍රාණයක් තිබුණ නැහැනේ. ඉතින් අපි ස්ටේජ් එකට ගියත් ස්ටාර්ස්ලා වගේ නෙමෙයි. ඩෙනිම් ඇඳලා ස්නීකර්ස් දාලා ටී-ෂර්ට් ඇඳලා අපි ගියේ අපි ඉන්න විදියට. හේතුව ස්ටාර්ස්ලා වෙන්න හරි හිට් එකක් වෙන්න හිතන්නේ ගියේ නැහැ. මේකෙන් පුදුම එක්ස්ප්‍රෙෂන් එකක් ආවා. ගම්වල ඉන්න ඉංග්‍රීසි කතා කරන්න බැරි මිනිහටත් එක්ස්ප්‍රෙෂන් එකක් ආවා. මෙහෙ ඉන්න දේශීයත්වය කියන්නේ මොකද්ද කියලා හොයන මිනිහටත් එක්ස්ප්‍රෙෂන් එකක් ආවා. පුදුම විදියට කොළඹ නගරයේ සිට නගර ගන්ධනව් වලින් ගිහිල්ලා අර පැත්තෙන් අනුරාධපුරෙන් එහාටයි මේ පැත්තෙන් සහ ජාතිකත්වය කියන එක අපි මෙතෙන්දි ගෙනාවා. ජාතිකත්වය කියන්නේ මේ සිංහලද දෙමළද මුස්ලිම්ද බලන්නේ ශ්‍රී ලාංකිකත්වය කියන එක. ඔව්. හරි. හැබැයි එතෙන්දි අර ශ්‍රී ලාංකික වෙනවා කියලා මම කවුද කියන එක අමතක කරෙත් නැහැ. මම සිංහල බෞද්ධ. හැබැයි ඒ කියලා මගේ යාළුවා ඇවිල්ලා සිංහල කතෝලිකද මුස්ලිම්ද දෙමළද කියන එක මට අදාළ වුණෙත් නැහැ. එයාටත් ඒ දෙන අපි පන්තියේදී ඉන්නකොට සිංහලද මුස්ලිම්ද කියන එක අපි අපිට කිසිම වැඩක් නැහැ නේ ඒ කාලේ. ඔව්. අපි යාළුවෝ හැටියටනේ අපි බලන්නේ. ඔව්. හැබැයි මගේ දේ මම ආඩම්බරෙන් කියනවා අර මිනිහයටත් දෙනවා රෙස්පෙක්ට් එක. ඔන්න ඔය විදිහට මේක ඕගලන්ට 98 මම දන්නේ වාට ඒක මතකද කියලා මූමන්ට් එකක් වුණා මේක අන්තිමට. මේක සින්දුවකට සීමා වුණේ නැහැ. අඳින පළඳින හැටි. ඔක් වෙලා ඔන්න ඔටෝමැටිකලි මේක බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා. හැබැයි එතනින් එහාට ඕක ඔටෝමැටිකලි යන්න දීලා හිටියා නම් එහෙම ඊට පස්සේ කොයි යනවද දන්නේ නැහැ. එතනින් එහාට බ්‍රෑන්ඩ් එකක් තමන්ට තමන් ආම්බම් කරන්න ඕනේ. අර තමන් අර දැන් වාහනේ යනකොට වාහනේ එනවානේ වාහනේ තමයි යන්නේ. හැබැයි තමන් හැප්පෙන්නේ නැතුව එනවනා වගේ ඕක අම්මන් කරලා ඊට පස්සේ ඕක ලොකු කරගන්නේ කොහොමද කියන එක තමයි. බලන්න ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ අපි පටන් ඒ කියන්නේ මුලදී පටන් ගන්නකොට ඒ කියන්නේ මේ වගේ විෂන් එකක් එක මෙහෙම යන්න ඕනේ කියලා එහෙම දෙයක් ඇත්තනම එහෙම තිබුණ නැහැ. හැබැයි ඒ ඒ කාලේ මේ වගේ වාතාවරණයක් තිබ්බා. කිව්වා වගේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ අනු ගණන් වල අපි හැදෙනකොට සමාජ එක්තරා පැත්තක් තිබ්බ තනිකරම සිංහලෙන් කතරයි කතා කරන්නේ. ඒකට අපි වැරදිලවත් එහෙම ඒ සමාජයේ කවරෙක් කෙනෙක් ඇවිල්ලා ආ හලෝ හලෝ හව ආර් යූ කිව්වොත් එම ආ මල්ලි මොකද වා කඩෙන්ද මොකද ප්‍රශ්නද වා එහෙම තමයි අහන්නේ. එතකොට අපි දැන් බටහිර ශාස්ත්‍රීය සංගීත කණ්ඩායම අපි එකට ගායනා කරනකොට එතන ගොඩාක්ම හිටියේ කොළඹ ජාත්‍යන්තර පාසල්වල හරි කොළඹ පාසල්වල ගිහිල්ලා ඉතින් එතන ගොඩක් ඒකත් පොළඹ හතේ ඉන්න කට්ටියක් තමයි හිටියේ. ඉතින් ඒ කට්ටියත් එක්ක ගොඩක් කලවට ඉතින් අපිකම මොන හරියක් ඉතින් හරියට මොකද පටිර ශාස්ත්‍රීය ගායන ඉංග්‍රීසියෙන්මනේ ගොඩක් කලවට වෙන්නේ. ඉතින් තනිකර ඉංග්‍රීසියෙන් කතා කරන කට්ටියක් තමයි. ඉතින් එතනදී වැරදෙන ආ හලෝ මචං මොකද උනේ ගාම ඕ ශීෂී what is this you're talking in Sinhala. ඉතින් ඔහොම ඇත්තරම දෙකක් තිබ්බා. දැන් මේ දෙක අර දැන් අර අර සමාජයේ අර ඇස්පිරේෂන් එකක් කියලා දෙන කූල් වෙන්න මොන වුණත් යූත් එක අපි කූල් වෙන්න ආසයි කූල් එක ඉන්න ආසයි. දැන් දැන් කට්ටිය බලන්නේ අපි මෙහෙම ඉඳලා කූල් වෙනවද? ඒ කියන්නේ පෙරදිග පැත්තට අපි නිකන් ශ්‍රීලා කියන්නේ තනිකර පෙරදිග වශයෙන් අපි කූල් වෙනවද? එහෙම නැත්නම් පොඩි ඇක්සන්ට් එකක් එක්ක අපි නිකන් විදේශීය විදියට එහෙම තින් මේක එකක්වත් ශ්‍රී ලාංකික නෙවෙයිනේ අන්තිමට. මේ බෞතරයක් ඉන්න මැද තමයි දන්නේ. ඒද මේ පැත්තට යන්නද මේ පැත්තට යන්නේ කියලා දන්නේ නැහැ. බෞතරේ මැද ඉන්නේ. දැන් 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 ඔය වගේ තත්ත්වයක් අනු ගණන්වල විතරක් නෙවෙයි. අපේ රටේ ඒ අපේ නිදාසම්පත දවස් දා මොහොම ඇත්තටම විකාශනය වුණා කියලා පේන එකක් තමයි ලස්සන දෙයක් තමයි. සංගීතයෙන් ඕක එක්කහු කරන්න බලලා තිනවා මේ පළවෙනි වතාව නෙවෙයි. උදාහරණයක් හැටියට 70 ගණන්වල එහෙම ක්ලරන්ස් ඔක්ගේ සින්දුවක් තියෙනවා. ඒ කියන්නේ ක්ලරන්ස් ගේ කාලෙදී ඒ කාලේ ලෝකයේ තිබ්බේ බීටල්ස්. බීටල්ස් යනවා මගේ උගුරම දවසට සින්දු කියලා ගිහිල්ලා යනවා. It's been a hard day's night and I've been working like a dog da 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 මලට බම්බරේ කුසේ සිතට ඔබ එනවා. එයාගේ කාලෙදී ඒ තිබ්බ වර්ල්ඩ් රිදම් එකයි මේකයි එකට ගෙනාවා. ඩාන්ස් එක හරි කොළඹ එක හරි කෙලින්ම මේක කියන්නේ බීටල් සින්දුවක් යන ගමන් කෙලින්ම ඉතින් ඒ කාලේ ඒක හා වුණා. හැබැයි මොන හරි හේතුවක් හින්දා සීටි ෆනන්ඩෝගේ ඒක ඉස්සෙල්ලා ඒක මෙයාලේ පර ආයි ගැප් එක ලොකු වෙලා ආයි 70 ගණන් ලොහම ලඟ වෙනවා. ඊට පස්සේ ආයි හොම් ඉතින් එහෙම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ලංකාවේ තියෙන ඔක ආයි පාරක් 80 ගණන් වල කිට්ටු කරනවා. ඉතින් දැන් ඉතින් ලංකාවේ ඔය කියන්නේ සංගීත ප්‍රවේශයේ තියෙන ඒ කියන්නේ
ගුණාත්මක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රමාණාත්මක හේතු ටික තියෙන්නේ. ඒ කියන්නේ හරි මේ මේ ඒ කියන්නේ මේ කොපිරයිට්ස් නැහැ බුද්ධිමත් ඒ ඔක්කොම එක එක හේතු හින්දා කොහොම හරි සංගීතය දැන් අර හරියට මේක විකාශය වෙන්නේ නැහැ. ඔව්. ලෝකයේ තියෙන ඉන්ඩස්ට්‍රි එකත් එක්ක සමාන්තරව නේ මේක විකාශය වෙන්නේ. ඒ හේතු හින්දා ආයි මේක ඈත් වෙලා ලෝකෙන් ඈත් වෙනවා. ලෝකෙන් ඈත් වෙනකොට තරුණ පරපුරට තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා ලංකාව ඇතුලේ නෙමෙයි. ලංකාවෙන් පිටත අපේ ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන අපේ අනන්‍යතාවය මොකක්ද? ඔව්. ශ්‍රී ලාංකික හැබැයි ග්ලෝබල් ශ්‍රී ලංකන් ඩෙන්ටිටි එක මොකක්ද? මොකද අපි රට ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් අර ප්‍රශ්න මේ ඔක්කොමත් එක්ක අපි ගැටිලා ඇතුලේ අනන්‍යතාවයක් හොයාගන්න හදන අතරතුර එළියට යන්න ගැන කවුරුවත් හිතන්නේත් නැහැ. ඒ වස්තු බීජය තමයි ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්න අවශ්‍ය ඒ ශ්‍රී ලාංකිකත්වය හොයන ගමන තමයි BNS බ්‍රෑන්ඩ් එක ඇතුළේ තියෙන වස්තු බීජය. රයිට්. අන්නොම තමයි BNS. මම හිතන්නේ ඇත්තටම මේ ආඩ්බීට් බලන් ඉන්න ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මේ හරහා කියන එක අපිට විශ්වාසයි. මොකද මට හිතුණා අනුෂ්කා මෙතන ඉන්න වෙලාවේ අනුෂ්කා අපි කතා කරා. මේ අනුෂ්කා කිනුත් අහන්න මොකද දැන්? අනුෂ්කාගේ තියෙන වෙනම තත්ත්වයක් නේ. ඒක අනුෂ්කාගේ කැමති මන් දැනගන්න අනුෂ්කට කොහොමද මේ බ්‍රෑන්ඩ් කියන සංකල්පය දැනෙන්නේ? මේ කතා කරපු දේවල් එක මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි බ්‍රෑන්ඩ් එකක් කෙනෙක් සරලව සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට කතා කරොත් අපි හැමෝම ඉපදෙනවානේ. ඉපදෙන වෙලාවේ අනිත් අයගෙන් එක්කෙනෙකු ඐඩෙන්ටිෆයි කරගන්න හම්බෙන නම තමයි තමන්ගේ නම බ්‍රෑන්ඩ් නේම් එක. ඒකත් එක්ක හදාගන්න ඒකට එකතු කරගන්න බ්‍රෑන්ඩ් පර්පස් එකක් තියෙනවා. අර කියපු වස්තු පීජය හොයාගෙන ඒකත් එක්ක බ්‍රෑන්ඩ් පර්පස් එක දිගේ යනකොට අපි නමට එකතු කරගන්න වැලියුස් එක තමයි අපි බ්‍රෑන්ඩ් එකක් විදිහට එස්ටැබ්ලිෂ් වෙන්නේ. ඒතර අපි ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකොට අපේ නමට දීලා තියෙන වැලියුස් එක තමයි අපි කොතනද කියලා මනින්නේ. මට අනුෂ්කගේ මෙහෙම අහන්න දැන් ඔයාගේ සබ්ජෙක්ට් එක ඇවිල්ලා ටෙක්නොලොජි තාක්ෂණය. එතකොට මේ කොහොමද මේ ටෙක්නොලොජි එක ඔයා බ්‍රෑන්ඩින් වලට යොදාගන්නේ? බ්‍රෑන්ඩ් කමියුනිකේෂන් වලදී අනිවාර්යෙන් ටෙක්නොලොජි කියන්නේ යුනික්නස් එක ක්‍රියේට් කරන්න පුළුවන් මාධ්‍ය. එතකොට ඒ යුනික්නස් එක හදන්නේ කොහොමද? කොන්සෙප්චුවලි අයිඩියා එක හදන එක ක්‍රියේටිව් තින්කින් වලින් එන්න ඕන දෙයක්. හැබැයි ටෙක්නොලොජි කියන්නේ ඒකට සපෝර්ටිව්ලි අපිට එක තියෙන අපේ අතේ අපි අවට තියෙන ටූල්ස්. ඉතින් බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරන්න යුනික්නස් එකක් හදාගන්න ටෙක්නොලොජි කොහොමද පාවිච්චි කරන්න කියන එක අපි හැමෝගෙම වගකීමක්. ඒ කියන්නේ අපි එදිනෙදා තියෙන අපේ සාමාන්‍ය මීඩියම්ස් ටික තියෙන්නේ මාධ්‍ය. ඒ මාධ්‍යන්ට අමතරව දැන් ඉමර්සිව් මීඩියා එකක් විදිහට දැන් ඇවිල්ලා තියෙන අලුත් ටෙක්නොලොජිස් තියෙනවා. අපිට ඒක කොහොමද අපේ බ්‍රෑන්ඩ් එකට වැලියු එකක් ඇඩ් කරගන්න යුනික්නස් එකක් ක්‍රියේට් කරගන්න මේ තියෙන මීඩියම්ස් පාවිච්චි කරන්න කියන එක තමයි අපේ පර්පස් එක වෙන්න ඕනේ. රයිට්. ඉතින් ඔන්න හොමයි බ්‍රෑන්ඩ් එකකට අපේ නේද අර්ථකථනයක් ලබා දුන්නේ. ඉතින් මේ තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා බාති සන්තෝෂ් එක්ක. ඒ වගේ මනුෂ්‍යකත් එක්ක කොහොමද මේ බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගන්නේ සහ බ්‍රෑන්ඩ් එකේ තියෙන වැලියු එක අපි කොහොමද අපේ වැඩවලට යොදාගන්නේ කියලා මේ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට මේ යූත් ආඩ්බීට්. බ්‍රේකෙන් පස්සේ අපි ආයෙ එකතු වෙලා ඉන්නේ යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් බ්‍රේකේට කලින් අපි කතා කර කර හිටියේ මොකක්ද මේ බ්‍රෑන්ඩ් එකක් කියන්නේ සහ බ්‍රෑන්ඩ් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් තව ගොඩක් දේවල් කතා කරන්න තිනවා බාති සන්තෝෂ් එක්ක සහ අනුෂ්කත් එක්ක. හැබැයි දේවල් කතා කරන්න කලින් මේ මෙතන තියෙන පොඩි අපි රෙනේ හම්බුණා ගිෆ්ට් එකක් තියෙනවා. ඉතින් මේ කේක් එකක් තියෙනවා අපේ වැඩසටහන ඒක 100 වෙනි ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන්. වෙනුවෙන්. ඉතින් මේ මම මේක දැන් කපන්න යන්නේ. හරි කපන ගමන් මට මම පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා ඕක කපලා සර්ව් කරන්න. රයිට්. ඕකේ. බාති මට හිතනවා බාති පැත්තට එන්න මෙතනදී ගොඩක් අයට ඕනේ ෆේමස් වෙන්න. ජනප්‍රිය වෙන්න. ට්‍රෙන්ඩින් යන්න සින් සොංග් එකක් හදලා මේ වගේ දේවල්. ඒත් එහෙම වුණොත් ඒ කියන කන්සෙප්ට් එක ඇතුළේ තියාගෙන එලියට ආවොත් සර්වයිව් වෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ පැවැත්මක් හදාගන්න පුළුවන්ද යාළගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක? යාළ හිතනවාද එහෙම කරන්න පුළුවන් කියන එක? නෑ ගොඩක් වෙන්නේ. ඕක මේ හරිම සිම්පල් දෙයක් කොතන තියෙන්නේ. අපි ගොඩක් කට්ටියට පේන්නේ ගොඩක් දේවල් සර්ෆස් එකේ. සර්ෆස් එකේ. ඒ කියන්නේ සර්ෆස් එකෙන් පේනවා කියන දේ. අපි ගමුකෝ ආටිස්ට් කෙනෙක්. ආටිස්ට් කෙනෙක්ට හිතෙන්නේ ආටිස්ට් කෙනෙක් සක්සස්ෆුල් කියලා කියන්නේ කොහොමද? ගොඩාක් ෂෝස් තියනවා නේද?
ඊට පස්සේ සෝන් එකක් කෙලින්ම ඔන්ලයින් දාලා YouTube ගිහිල්ලා නම්බර් 1 ට්‍රෙන්ඩින් වුණා. මට අන්නේ ප්‍රශ්න බාතියගෙන් පොඩි එකක් අහන්න තියෙනවා. මේ දැන් අපේ ලංකාවේ අපේ ගොඩක් ඔය දැන් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ ට්‍රෙන්ඩින් 1 ආවට පස්සේ මේ අපි මාර නෑ there is a problem. ඔන්ලයින් එකයි අපි ගමුකෝ ඔන්ලයින් එකයි ඔෆ්ලයින් එකයි කියලා ගන්නකෝ. ඔව්. ඔය ඔන්ලයින් එකයි ඔෆ්ලයින් එකේයි ලංකාව වගේ රටවල් වල තියෙනවා ඔන්ලයින් එකේ පෙන්නන සක්සස් රේට් එක නෙවෙයි ඔෆ්ලයින් තියෙන්නේ. ඔෆ්ලයින් එකේ පෙන්නන සක්සස් රේට් එක නෙවෙයි ඔන්ලයින් තියෙන්නේ. ඔව්. වර්තේ නෝ මකින් එක. ඒකට ප්‍රධානම හේතුව ඇවිල්ලා මේක දැන් නම්බර් 1 දැන් අපි හිතමු අපි නම්බර් 1 යනවායි කියලා ට්‍රෙන්ඩින් හරි මොනවා හරි. ඕ මං අර ඉස්සෙල්ලා මං කියාගෙන ආපු කියන් ඇවිල්ලා ඔතෙන් දැන්. අපි ගොඩක් වෙලාවට සර්ෆස් එකෙන් තමයි අපි බලන්නේ. හැබැයි කවුරුත් දන්නේ ඔය ගොඩාක් කන්සර්ට් තියෙන එක හෝ නම්බර් 1 ට්‍රෙන්ඩින් එන එක මොකක් හරි ස්ටෝරි එක අතුරුපලයක් ඕක. ඕක ඇවිල්ලා අතුරුපලයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ මොකක් හරි අපි එක්ස්පෙරිමන්ට් එකක් කරනකොට කිමිකල්ස් දෙකක් එකට දාලා මොකක් හරි දෙයක් හැදිලා ඒකේ එනවනේ අතුරුපලයක් හරි මොකක් හරි ලස්සනට මොකක් හරි වෙනවයි කියලා අන්තිමට රියැක්ෂන් එක. ඒක වෙන්නේ මේක සාර්ථක වුණාම. දැන් ගොඩක් කට්ටිය ඔය ඕකේ තියෙන කෝ එක අමතක කරනවා. ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක් වුණාම එකක් තමයි එක සින්දුවක් දෙකක් දාලා හුගාකල් ඒ කියන්නේ සමාජය ඇතුලේ මිනිස්සුන්ගේ හාත්සල ඉන්න බෑ. ඔව්. ඒකට ආටිස්ට් කෙනෙක් ආපුවාම එක දිගට අලුත් කන්ටෙන්ට් කරන්න. ඒක හිට වෙනවද නැද්ද කියන එකේ නෙමෙයි තියෙන්නේ. කන්ටෙන්ට් බේස් එකක් තියෙන්න ඕනේ ආටිස්ට් කෙනෙකුට. ඒ කන්ටෙන්ට් දාන්න ඒ ආටිස්ට්ගේ එක්ස්ප්‍රෙෂන් එක ගොඩක් යනවා. දැන් ගත්තොත් අපේ ගත්තොත් හැම ඇල්බම් එකේම හැම සින්දුවක්ම හිට වෙන්නේ නැහනේ. ඔව්. දැන් ගොඩක් කට්ටි කියන්නේ ඒ දැන් ඇයි ඇල්බම් එකක් කරන්නේ? එකයි සින්දුව හිට්ම සින්දුව දාලා නිකන් නැත. හිට්ම සින්දුව දැන් අපි ගමුකෝ දැන් මේ පාර හන්දේ ගත්තොත් 53% අරන් තියනවා කවුරු හරි අයිනපු කෙනා. ඔව්. හැරදිච්ච කෙනාත් 140 ගණක්ම අරන් තියනවා. එතකොට දැන් අපිත් ආටිස්ට් කෙනෙක් හැටියට අපේ හිට්ම සින්දුව 150ක් කැමති කියලා හිතන්නකෝ. තව 50ක් ඉන්නවා හිට්ම සින්දුවට කැමති නැති. ඔව්. අපි කොහොමද 150 ආමන්ත්‍රණය කරන්නේ? ඒකට තමයි අපේ ඇල්බම් එකේ එක එක ජාති සින්දු තියෙන්නේ. දැන් අපේ ඒ කාලේ ඇල්බම් එකක් ගත්තොත් අපි ගත්තොත් හිට්ම සින්දු ටික ගන්න නියක් ඇස් දෙකට පේන්න තියෙන හිට් එක තමයි නානානේ නේතර. හැබැයි ඇතුලෙන් හිට් වෙච්ච සින්දු කොච්චර උන්මාදනී මල් පැන් පොදක් චාන්දනී පායලා කිරිකෝඩ ඕවා හිට් වෙන්නේ එකපාර නෙමෙයි. දැන් අපි හතරවෙනි ඇල්බම් එක දාලා චාන්දනී පායලා හිට් වෙන්නේ අවුරුදු දෙකකට පස්සේ. එතකොට අපේ දෙවෙනි ඇල්බම් එක දාලා උන්මාදනී හැංගුණා හිට් වෙන්නේ අවුරුදු 5කට පස්සේ. හැබැයි ඒව තමයි යටින් කාගෙන යන්නේ අර වේව වගේ මිනිසුන්ගේ හිත් වලට කාගෙන යනවා. සමහර ගීත වලට රූපරාමුවක් නැහැ. රූපරාමුව තියෙන ගීතේ තමයි ටක් ගාලා සෝඩ බෝතලේ හරි වගේ. ඒ කියන්නේ අද කාලෙත් එක්ක කම්පෙයාර් කරපුවාම ඒ කාලෙන් ඒ කියන්නේ ඒ කාලේ ට්‍රෙන්ඩින් නම්බර් 1. ඔව්. ෂෝ එකකට ආපුවාම මිනිසුන්ගේ මොනවද ඕනේ කියලා ආපුවාම ඉල්ලන්නේ හිට්ම සින්දුව නෙමෙයි. අර අහුමුළු වල තියෙන සින්දු ටික. සහ ඒ අහුමුළු වල සින්දු තියෙන ටිකෙන් තමයි සමාජයක් ආමන්ත්‍රණය වෙන්නේ. දැන් මේ පාර ඇල්බම් එක ගත්තත් මේ පාර ඔබ නිසා ඇල්බම් එකෙත් අපි ප්‍රමෝට් කරන සින්දු තියෙනවා. රයිට් ඔබ නිසා. එතකොට ඇයි කලේ ආදරේ අපි ප්‍රමෝට් කරලා තියෙනවා. හැබැයි මුමුණනවා කියන ගීතයට තමයි වැඩිම growth rate එකක් views ගන්නක් තියෙන්නේ. හැබැයි ඒක කිසිම push කරලා නැහැ. ඒක සමාජයේ එක්තරා ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඒකට කැමති. ඉතින් ඒ වගේ ඉතින් ඇල්බම් එකක් දාන එකෙන් හරි වෙනස් ඉතින් දෙයක් වෙන්නේ. So coming back to the story ඔය ඔන්න ඔය mechanism එක study වෙන්නේ. ඊට පස්සේ ඔය බේස් එක හදන ගමන් අතුරුපල ටික තමයි ට්‍රෙන්ඩින් නම්බර් 1 යන අර මං කිව්වා වගේ පක් ගාලා සෝඩ බෝතලයක් වගේ එකක් හදන එක. ඒකත් ඕනේ. ඒක ඕනේ නැත්තේ නැහැ. මොකද ඒක නැහැයි කියන්නේ තමන්ගේ brand එක එකතැනක කරලා වෙලා හිර වෙනවා. ට්‍රෙන්ඩින් නම්බර් 1 එකත් ඕනේ. සහ දැනට ඔන්ලයින් එකේ මට පේන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඔයාට මතකද ඉස්සර TV එක දැම්මහම TV එක දැන් බලන් ඉඳ අපේ සින්දුවක් ගියාම අපිට කැමති මිනිහයි එපා මිනිහයි හැම මිනිහට මොකද පේනවද? බලාගෙන පීරගෙන යනවා. දැන් අපි සාමාන්‍ය ඇඳුම් කඩේකට ගියාම
අපි ඇඳුරක්ක හැම එකක්ම හලනවා ගන්න හැබැයි එක ඇඳුමයින හැබැයි මිනිස්සු බලලා තියෙනවා ඔය ඇඳුම් ඔක්කොම අත ගාලා බලලා තියෙනවා ඔන්ලයින් වල දැනට මට පේන ප්‍රශ්නේ තමයි ඔන්න ඕක දැන් ඔන්ලයින් වල දැන් අපි ෂෝ එකක් ගන්නකෝ ෂෝ එකකට සමහර ආටිස්ට්ලා ඉන්නවා පෝස්ට් එකක් හරි මේකක් හරි දැම්මම 10,000 views 100,000 views එකපාර එනවා හැබැයි ෂෝ එකට ටිකට් විකුණන්න ගියාම එන්නේ 200යි ඒ වගේම සමහර ආටිස්ට්ලා ඉන්නවා ඔන්ලයින් එකේ 200 views 500 views ෂෝ එකට හරි ඔන් ග්‍රවුන්ඩ් ආවම 5000ක් විතර මිනිස්සු ඉන්නවා ඔන්න ඔය දෙකේ රියැලිටි එක තේරුම් අරගෙන ඔය දෙක බැලන්ස් එකට බලන්න පුරුදු වුණාම තමයි මිනිස්සුෙකුට ඇත්ත ඇති හැටියෙන් පේන්නේ ඉතින් මං හැම ආටිස්ට් කෙනෙකුටම කියනවා හැම කෙනාටම කියනවා ටොප් ලයින් එකයි බොටම් ලයින් එකයි කියලා දෙකක් තියෙනවා බොටම් බේස් එක හදාගන්න ඕනේ හොඳට බොටම් බේස් එක හදන ගමන් තමයි ඔය ටොප් ලයින් එක හදන්න ඕනේ මට මට කලින් වාදියගේ මට මේ ගැන කතා කරලා කියලා තිනවා මේ YouTube කෙනෙකුයි ආටිස්ට් කෙනෙකුයි මෙන්න මේ දේවල් වලින් වෙනස් වෙනවා කියලා. මොකද මං ඒකම ෂෙයා කරගන්න කැමතියි බලන් ඉන්න අයත් එක්ක. මොකද්ද අයි මේ දෙකේ තියෙන වෙනස? මොකද්ද YouTuber කෙනෙක් සහ ආටිස්ට් කෙනෙක් මේ දෙන්න කොහොමද තල දෙකක ඉන්නේ කියලා? මේ වගේ. ඒ කියන්නේ ඉස්ලාම මං දකින්නේ ඉස්ලාම මේ වගේ. YouTuber කෙනෙක් එතකොට ආටිස්ට් කෙනෙක් එතකොට ඒ කාලේ රේඩියෝ එකේ තුලින් ආපු ආටිස්ට් කෙනෙක් හරි එහෙම නැත්නම් රේඩියෝ ආටිස්ට් කෙනෙක් ඊට පස්සේ කාලේ ආපු ටෙලිවිෂන් එක ආපු ටීවී ආටිස්ට් කෙනෙක් එහෙම නැත්නම් ඒටත් ඉස්සෙල්ල වකවානුවේදී ත්‍රිදී තිරයෙන් ආපු ඒ මේ කියන්නේ මේ ෆිල්ම් සිංගර් කෙනෙක් මේ ඔක්කොම එකක් හරිද හැබැයි දැන් ඒගලන් අර දැන් අපේ සබ්ජෙක්ට් එක බ්‍රෑන්ඩින් ඔක්කොමත් එක්ක ඒගලන් කොහොමද රඳා පවතින්නේ දැන් ඔය ආටිස්ට් කියලා කියන එකෙන් ඇත්තටම තියෙන ඇතුලේ තියෙන මීනින් එක තමයි බ්‍රෑන්ඩ් එකක් කියන එක හරි ඉතින් ආටිස්ට් කෙනෙක් හැටියට එහෙම රඳා පවතින්නේ අර මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ ඔක්කොම එකක් කියන මේ ඔක්කොම මීඩියම්ස් දැන් ඒ කියන්නේ ගිය වසර 5-6 තුළ මේ YouTube කියන මාධ්‍ය ඇත්තටම තමයි ඊළඟ මීඩියම් එක. يعني මොන හරි අදහසක් ප්‍රකාශ කරන්න තියෙන මාධ්‍ය තමයි ඕකනේ YouTube කියලා ආටිකල් එක වෙන් කරන්න එපා. right? ඒකත් basically එක්තරා මාධ්‍යයක්. right? ඒ YouTube කියන මාධ්‍ය ඔස්සේ තමන්ගේ අදහස් අර ඉස්සෙල්ල කියපු විදිහට ප්‍රකාශ කරලා ඒකට අවශ්‍ය ඒ සංගීතමය හැටින් නම් يعني සංගීතමය කාරණා ඔක්කොම එකට දාලා ඉදට අවංකව ආදරයෙන් ඒ මොන හරි හේතුවක් ඇතුව සමාජයට යමක් දීලා සමාජයට වැදගැම්මක් ඇති වෙන විදිහට අලුත් දෙයක් ඔක්කොමත් එක්ක මේ YouTube මාධ්‍යෙන් දෙනවා නම් ඔහු අනාගත ආටිස්ට් මම ඔකට හොඳම එක්සැම්පල් එකක් කියන්නද දැන් මෑතකදී මේ ඒ කියන්නේ වාස්තිලා ඇවිල්ලා ඉන්නවනේ ඔව් වාස්ති සක්සස්ෆුල් වෙන්නයි අනිත් ගොඩක් ඒ වගේ තව ගොඩාක් තියෙනවා YouTube එකේ ඒ ඔය 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 ස්පේස් එකේ දුලා එක හරියට හරියට ලස්සනට ඒ දේ ඔලුවත් එක කරනවා වෙන්නයි අනිත් කට්ටිය මෙහෙම ඇවිල්ලා ටිකක් පීක්ම වෙන්නේ නැතුව ෆ්ලැට් වෙන්නයි හේතුවක් තියෙනවා මොකද ඔයා ඒ කියන්නේ අනුෂ්කත් එක්ක කතා කරොත් අනුෂ්කගේ ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුදුම මහන්සියක් වෙන්නේ ඒ කියන්නේ ඔයා ඒගොල්ලන්ගේ කොමික් ස්ක්‍රිප්ට් එකක් වගේනේ ඔක යන්නේ ඒක බැලුවොත් ඒක ඇතුලේ තියෙන ඩීටේල් කොට බලන්න ඒක සර්ෆස් එකේ දුවන එකක් නෙවෙයි ඒක සර්ෆස් එකේ දුවන එකක් වගේ පේනවා ඒ කියන්නේ මිනිස්සුන්ට කිව්වොත් කියලා මාර ආතල්නේ දෙන්න කියලා ඔය දැන් තියෙනවනේ වචනයක් තියෙනවනේ මාර ආතල්නේ මේගොල්ලෝ දෙන්න ආතල් දෙනවා තමයි හැබැයි ඒ ආතල් එක ඇතුලේ තියෙන ඩීටේල් එක බලන්න ඒක තියෙනවා පොඩි මෙසේජින් කියන්නේ පොඩි 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 ගන්න දේවල් තියෙනවා ලොකු මෙසේජ් එකක් තියෙනවා ඔව් හරිද ලොකු මෙසේජ් එකක් තියෙනවා එතකොට සමාජයේ සිද්ධ වෙන සමහර දේවල් වලට කනපැලෙන්න ගහන ඒවා වගේ කියන්නේ කනපැලෙන්න කියන දේවල් තියෙනවා ඒව ඔක්කොම හංගලා තියෙන ස්ක්‍රිප්ට් එක ඇතුළේ ඉතින් ඒ අර මෙයා කියනවා වගේ කෝ එක අර වස්තු බීජයක් ඇතුව තමයි ඒක කරන්නේ ඒක සමහර වෙලාවට අපිට අර සර්ෆස් එකෙන් දැක්ක පමණින් පේන්නේ ඕක සබ්කොන්ෂස්ලි මිනිසුන්ගේ ඔළුවලට යනවා. ඕක තමයි ලොง ටර්ම් සක්සස් එක වෙන්නේ.
මේ අපි කතා කරන්න තොර ලෝන් ටර්ම් සක්සස් එක මොකද ඒකට හේතුව අපි ආර්ට්බීට් කියන ප්‍රෝග්‍රෑම් එක ගත්තාම ඇත්තටම එන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකට ආටිස්ට් ලයිෆ් නැත්නම් මේ ආධුනික පිරිසත් වෙනවා ගොඩක් වෙලාට ආටිස්ට් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න මමත් මේ ශේෂ්ත්‍රයේ ලොකු ගමනක් යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න පිරිසක් අපේ මැදිරියට එන නිසාවෙන් එයාලට මේ ඇඩ්වයිසස් මේ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක් වැදගත් වෙයි කියන එක අපේ විශ්වාසය. ඒ වගේම මේ අපි මෙහෙම හැවොත් සන්තුෂ් දැන් අපිට දැන් ඔව් පොඩි ක්ලෝසිං ස්ටේට්මන්ට් එකක් දෙන්න. Your short term strategy, your short term tactics always have to support your long term strategy. Exactly. You get my point? Yeah. Your short term tactics has to always support your long term strategy. ඔහොම ගන්න ඕ. Exactly. So සන්තුෂ් අපි කතා කරොත් අපිට ගොඩක් කලාවට මේ දැන් ගොඩක් ආටිස්ලා බිහි වෙලා ඉන්නවනේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අපිට සින්දු ඇහෙනවා ඒ සින්දු මුමුණන වෙලාවල් තියෙනවා හැබැයි මේ අපිට BNS ගේ සින්දුවක් කිව්වහම රවි අදටත් අලුත් ඇල්බම් එක එකක් ඇහුවත් පරණ ඇල්බම් එක එකක් ඇහුවත් අපිට ඒක දැනෙනවා ඒක ෆීල් වෙන්න ගන්නවා අපිට ඒකේ තේරුම දැනෙන්න ගන්නවා මේ වගේ කතා කරනවා වෙන්න පුළුවන් විවිධ සමාජ තලවලට හැබැයි මේ අපිට ඒක දැනෙන්න ගන්නවා නමුත් මේ අද ඉන්න අයගේ අපි ගොඩක් දේවල් දකින එක එවෙලට දවසක් දෙකක් සතියක් විතර මුමුණනවා ඊට පස්සේ ආටිස්ට් මතකත් නැහැ අපිට සින්දු මතකත් නැහැ මේකට හේතුව ගුණාත්මක භාවයක් නැතිකමද එහෙම නැත්නම් හරි විෂන් එකක් ඇතුව හරි දැක්මක් නැතුවම මේ රැල්ලට සින්දු කිරීමක්ද මේ වෙලා තියෙන්නේ මෙහෙම කියන්නේ මට අනිත් අය ගැන සින්දු ගැන විවේචනය කරන්න බැහැ මොකද ඒ ආටිස්ට්ලගේ තියෙන අයිතිය සහ ඒකලංගේ ප්‍රකාශන හැබැයි අපි හදන සංගීතය ගැන මෙහෙම කතා කරන්න පුළුවන් මේක මම මේ කියන දේ හරි සරල දෙයක් ඉතින් ඒ සරල දේ තියෙන ගැඹුරත්වය තේරුම් ගන්න පුළුවන් නම් අපි බලන කට්ටියට හොඳයි අපේ හැම සින්දුවක් ගත්තොත් එහෙම ඒ එක සින්දුවක් නැහැ අපි නිකන් සින්දුවක් කියන්න ඕනේ හින්දා කියලා. ඒ සින්දුවේ සින්දුව හදන්න ඕනේ හින්දා සින්දුවේ සංගීතය හදනකොට සින්දුව කියන්නේ සින්දුවේ කම්පෝසිං ස්ටේජ් එකේදී. රයිට්? ඒ මියුසික් එක නිකන් කම්පෝස් වෙලා. හරි එහෙම නැත්නම් අපි වෙන කෙනෙක් කම්පෝස් කරපු සින්දුවක් අපි අතුලට ගත්තත් ඒක නිකන් ආවට ගියාට ආමේ සින්දුව ලස්සනයි කියලා ගත්තා. වචන ටික ගත්තත් එක සින්දුවක් නැහැ. එක ලයින් එකක් නැහැ. අපි දෙන්නගේ හිතට එකඟව අපි දෙන්න මේ කතා කරලා අපි දෙන්න ඒ ගැන වාද විවාද තියලා මේ වචන ඒ කියන්නේ දැන් ඒ වචන හරියටම 100%ක් මේකට හරියනවා සම්ම දැන් එළියෙන් බලන කට්ටියට ඒක විවේචන තියෙන්න පුළුවන් හැබැයි අපි හදන වෙලාවේදී ඒ ඇල්බම් එකට අවශ්‍ය ඒ ගීතයට අවශ්‍ය ඒ වචනවල තියෙන දේ පුළුවන් තරම් ඇතුළට ගිහිල්ලා තියෙනවා අවුරුද්දකින් හරි දෙකකින් හරි අපි හරි තරණ ඇල්බම් එක සින්දුවක් අහනකොට ගල ආයි අර ඒ ඉන්ස්පයර් වෙච්ච මොමන්ට් එක ඇඟට දැනෙනවා. ඉතින් අපිට දැනෙන්නේ එහෙමනම් ඒ සින්දුව පිට කෙනෙක්ටත් එහෙනම් මොන හරි විදියකින් දැනෙන්න ඕනේ. ඔය විදියට තමයි අපේ ගීත හැදෙන්නේ. ඉතින් ඒක හින්දා වෙන්න ඕනේ වාට එහෙම දැනෙනවා ඇත්තේ. බට් ඕක තමයි අපේ සින්දු හදන එකේ කෝ එක. ඕකට මම තව ඔහා කියපු දෙයට මම ග්‍රී වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම කාලයේදීම ගොඩක් කල් තියෙන සින්දු හැදෙනවා සමහර ඒවා තියෙනවා සර්ෆස්සින් හැදෙන සින්දුත් තියෙනවා අද කාලෙත් එම හොඳ ඒවා නැත්තේ නෑ අනිත් ප්‍රශ්නේ තමයි අපි ගොඩාක් වෙලාවට අපි හිතන්නේ ගීත කියන එක අපිට දැනෙන්නේ අපි අපේ ජීවිතේ කොයි ස්ටේජ් එකේද ඉන්නේ කියන එක උඩ මම ඔයාලට ලස්සන එක්සැම්පල් එකක් කියන්න දැන් මම ගොඩක් වෙලාවට දැන් මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා මම ඇහුවොත් මම ට්‍රැප් වලට EDM වගේ ඒවට මම ආසයි ආසනය කියන්න මට ඒක ඇඟට දැනෙන්නේ හැබැයි මට අපි දෙන්නටම අවශ්‍යතාවයක් වුණා දැන් මගේ දුවෙක් අතරි ඉන්නවා මගේ දුව අහන්නේ දැන් ඔක්කොම අලුත් ඒවා රයිට් මට ඕන වුණා ඒ දුවගේ පර්ස්පෙක්ටිව් එකෙන් බලන්න මොකද අපිත් ඉස්කෝලේ යන කාලේ ඇයි අපි ඒ සින්දුවට සමහර සින්දුවලට ආදරය කරේ ඒ දවස්වලනේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න අපිට පළවෙනියෙන්ම තෝට් එකක් ඉන්නේ ආහාර කෙල්ල ලස්සනයි ඔය එන ඉමෝෂන්ස් එක්ක තමයි අර සින්දු ඇහිච්ච ගමන් ඒ සින්දුවට අපි පුදුම ආදරයක් ඇති වෙනවා අපිට සමහර සින්දු අදටත් තියෙනවා ඒ සින්දුව දාපු ගමන් ඉස්කෝලේ කාලේට යනවා අපේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මතක් වෙනවා සෙකන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මතක් වෙනවා බ්‍රේක් අප් එකක් මතක් වෙනවා පාටි එකක් මතක් වෙනවා
අපිට ආපු ෆීලිං එකක් මතක් වෙනවා. ඕවත් එක්ක තමයි ඒ කාලේ සින්දු හරි ෂෝක් කියලා. දැන් මට ඔය ඒ කාලේ සින්දු කියන එක අපේ තාත්තලා කියලා තියෙනවා. මගේ යාළුවොත් අද කියනවා අනේ අපේ කාලේ සින්දු හරි ෂෝක් කියලා. නෑ අද කාලේ සින්දු හොඳ නැත්තේ නැත. ඔයාගේ මගේ මේ ඉන්න ජීවිතයේ ස්ටේජ් එක උඩ තමයි ඕක. ඉතින් මම අපි ගොඩක් වෙලාවට කරන්නේ අර අපේ තියෙනවනේ ගාතාවක් හෝ අන්තරේකුත් 108 පාරක් ජප කරන්න ඕනේ කියනවනේ වැඩ කරන්නේ. ඒ වගේම තමයි ඒක. සමහර අලුත් දේවල් තියෙනවා ටිකක් ආයාසයක් දාලා අහන්න. 108 පාර අහනකොට වැඩේ හරි සෙට්. අපිත් ඒක රස විඳින්න පුරුදු වෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ මගේ දුවත් එක්ක ප්ලේලිස්ට් එකක් හදාගන්නවා කොමන් ප්ලේලිස්ට් එක. එයා ආස එක සින්දුවයි මං ආස එක සින්දුවයි. ඒකේ අන්තිමට වෙන දේ තමයි එයා ආස දේත් මාට එයාගේ ඇහෙන් පේන්න ගන්නවා. අපි ආස දේත් එයාට පේන්න ගන්නවා මගේ වයිෆ්ගේ ඇහෙන්. කරලා හැම තිස්සෙම කරන්ට්. හැම තිස්සෙම මේ දැන් අපිට කියලා තියෙන්නේ බුද්ධාගමෙත් කියලා තියෙන්නේ අතීතය ගැනයි අනාගතය ගැනයි නෙවෙයිනේ වර්තමානයේ ජීවත් වෙන්න කියන. අපි හැමෝම ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ. වර්තමානයේ ලස්සනයි. අපිට වැඩේ වෙලා තියෙන්නේ අපි අර අපේ පරණ ෆීලිංග්ස් එක්ක එල්ලිලා ඉඳගෙන වර්තමානයේ ලස්සන පේන්නේ නැහැ. පරණ ලස්සනක් ගැන හිත හිත ඕනෙත් දේවල් කල්පනා කර කර ඔහි ඉන්න එක. ආර්ට් වලටත් ඔන්න ඕකම තමයි කරන්න ඕනේ. තමන් ආර්ට් දිහා බලන කෝණය වෙනස් කරන්න තමන්ට දැන් තියෙන සුන්දරත්වය පෙනේ. මේ දැන් අද ළමයි ලස්සන දේවල් කරනවා. වැඩේ තියෙන ඔයාටයි මටයි තේරෙන්නේ නැත්තේ මොකද අපි දෙන්නම ඉස්කෝලෙන් අයින් වෙලා ටිකක් කල් ඉන්න. ඔකම තව දෙයක් එකහො කරනවා. මියුසිෂන් කෙනෙක් නම් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළට එනවා නම් මේකේ අර කිව්ව වගේ රඳාපවත්ලා ඉස්සරහට දිගටම යන්න නම් මේ හැම දෙයක්ම ඇත්තටම රහයි කියලා නිකන් පිළි අරගෙන තේරුම් අරගෙන ඉන්න එක නෙවෙයි. ඒක නිකන් මේ ප්‍රතිපත්තියක් හැටියට මේ දේශපාලනයේ වශයෙන් ආ රයිට් අපි ඔක්කොම පිළි එහෙම නෙවෙයි. ඇත්තටම දැනෙන්නත් ඕනේ. ඒක හරි අමාරුම කාරණයක්. ඒ කියන්නේ දූරියන් කන්න ඇති මිනිස්සෙට ගිහිල්ලා මේක හරි රහයි රහයි කියලා ආපෝ පිස්සුද මේක කොහොමද කන්නේ රයිට්. මේක ආස නැහැ. හැබැයි ඇත්තටම පළතුරු ඉන්ඩස්ට්‍රියක ඉන්න ඕන නම් හරිද? එයා පළතුරු නම් විකුණන්නේ. එයා දූරියන්වල රහ දැනගන්න ඕනේ. මොකද රටෙන් සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා දූරියන් වලට කැමති. රයිට්. ඒකෙත් රහක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු රහයි කියලා කියන්නේ ඒක නැති හින්දා නෙවෙයි. මේක රහයි කියලා කියන්නේ ඒකට ආස නැහැ. මොකට ලොකු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක දැනගන්න ඕනේ. අපි කොහොමද දැන් සමහර අයියෝ මේ හිප් හොප් ශිකේ මොනවාද මේ හිප් හොප් මේ රැප් කියලා හරි රසිකව හැටියට එක ප්‍රශ්නයක් නැත. ඒක ඒගලන්ට අයිතිය. ඒක රසික හැටියට කැමති නෑ. අපි කාපේ කැමති ශාස්ත්‍රීය සංගීතර එක ප්‍රශ්නයක් නෑ. හැබැයි සංගීතයේ ඉන්න එක්කෙනෙක් හැටියට ලොකු ප්‍රමාණයක් ඒකට කැමති නම් ඒ කියන්නේ ඒ මිනිසුන්ට දැනෙන දේ රහ තමන්ට දැනෙන තැනට තමන්ගේ රසාස්වාදේ ඒ පැත්තට ලොක් කරගන්න ඕනේ. ඒක හරි අමාරු කාරණයක්. ඒ කියන්නේ උදාහරණයක් කියනවා මම මේ නිකන් කියන අපේ රටේ දැන් සංගීතය ගත්තාම අපි දැන් සමහර කට්ටිය මල් සින්දු කියලා කියන්නේ. ඔව්. මල් සින්දු වලට බයිනවනේ. ඔව්. හයිට්. අනේ එහෙම දෙයක් නෑ. ඒ සින්දු හරි ලස්සනයි. හයිට්. රටේ බහුතර ප්‍රමාණයක් ඒ සින්දු වලට කැමතිනේ. ඉතින් ආස කරන මිනිසෙකුත් ඉන්නවා. රස වින්දනාත්මක ප්‍රමාණයක් නෙමෙයි. රටේ වැඩිපුරම ට්‍රෙන්ඩින් කියන්නේ මල් සින්දු. මල් සින්දු. හයිට්. මම ඇත්තටම මල් සින්දු කියන වචනයටත් කැමති නෑ. මොකද ඒ සින්දු එච්චර ලස්සනයි. සමහර සින්දු තියෙනවා සමහර ඒවා ප්‍රමිතියක් නැති වෙන්න පුළුවන්. ඒකේ වචන වෙන්න පුළුවන් සංගීතමය කාරණා හින්දා. මේ කියන්නේ ප්‍රමිතියේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම සින්දුවක් හැටියට ගත්තොත් එහෙම සමහර සින්දු මේ ළඟ දැන් ලෝකෙන් යමු කියන සින්දුව. ඒකේ මෙලඩි එකයි සිංගල් දෙක ගත්තාම ඒක ඇත්තටම ඉන්ටර්නැෂනල් හිට් එකක් යන්න පුළුවන් තරම ලස්සන සින්දුවක්. ඉතින් කලාකාරයෙක් හැටියට අපි හැමදේම තේරුම් ගන්න ඕනේ. එහෙම කරනවා කියලා ඒක ඒ කියන්නේ මේ මේ ශාස්ත්‍රීය සංගීත මේ සංගීතය කරන එක ගිහලා රැප් කරන්න කියනවා නෙවෙයි. හරි එහෙම අවශ්‍ය නැහැ. තමන්ගේ තමන් ආදරය කරන කලා ප්‍රවේශය තුළ ඒක තමන්ගේ ප්‍රකාශය කරන්න පුළුවන්. හැබැයි අර රසයක් දැනගන්න උදාහරණයක් හැටියට අපි හරිහරන් එක්ක අපි කරා ප්‍රොජෙක්ට් එකක්. අපි හිතන්නේ හරිහරන් කියන්නේ හරිම රාගධාරී පැත්තට බර එහෙම එක්කෙනෙක් නේ.
මේ අපිත් එක්ක ස්ටුඩියෝකට ඇවිල්ලා සිං කරනකොට මෙන්න හිප් හොප් ද මේ රිපෝට් මියුසික් ද ආම් කට්ටේ පොඩි දෙයක් නෑ මේ උදේ පාන්දර හොටෙල් එකේ ඇවිල්ලා ඊට පස්සේ අර මමත් උඩ ගියා දැක්ක ගම හරි අර මයිකල් ජැක්සන් සිංදු කරන කතා ඕ මයි ගෝඩ් මයිකල් ජැක්සන් හී ඉස් අ ලෙජන්ඩ් මයි ගෝඩ් හී ඉස් අ යුනිවර්සිටි මයිකල් ජැක්සන් ට තියෙන ආදරය ගැන කතාවක් ඔන්න ඔය කියන මයිකල් ජැක්සන් ඔන්න දැන් ලෝකේ මයිකල් ජැක්සන් 2009 වල අන්තරාවේ අන්තරාවේ ඉච්චා හරිද TV එකේ ඉන්ටර්විව් කරන කෙනෙක් අපේ රටේ ඉන්න ගොඩාක් සීනියර් ආටිස්ට්ලගෙන් අහගෙන අහගෙන යනවා ගොඩාක් 190ක් විතර ආටිස්ට්ලා ඔව් කියලා තන් නැති අය වැඩි කිව්වේ නැහැ ආටිස්ට්ලා 105ක් විතර මම බලන් ඉන්නවා ගෙදර TV එකේ හරිද මේ ආශා බෝස්ලව ලතා මංගේෂ්කරලව හරිහරන් නළු මෙහෙම කරන් ඉන්න මිනිස්සු හරිද බාත් කණ්ඩෙටම ගිහිල්ලා මේ මිනිස්සුන් ඉගෙන ගත්ත තැනින්ම ඉගෙනගෙන ඒගොල්ලන්ගේ සංගීතේම ගන්න මිනිස්සු. ඇවිල්ලා මෙතන දැන් කියනවා එක්කෙනෙක් කියනවා මයිකල් ජැක්සන්. යෝ අපිට අදාළ නැහැ. ඔහොමම කියන මම දැන් hina වෙවි කියන්නේ. ඒ කියන්නේ මේ ආටිස් කෙනෙක් ඉතාම ප්‍රතිභාපූර්ණ අපි ගරුකරන ආටිස් කෙනෙක් මේ තමයි කිව්වේ. මේක නෑ මේ ශාස්ත්‍රීය සංගීතයේ වගේද මේකේ තියෙන භාවාත්මක තියෙන වචන ටික තියෙනවනේ ඔයගොල්ලන්ගේ. භාවය භාවය රාගය ඔක්කොම ගී කිය දැන් කියනවා. කියලා මයිකල් ජැක්සන්ව ලෑල්ලටම අතෑරියා. අපිට අදාළ නැහැනේ ওই මිනිහයා මැරුණාට විශ්ුනේ මේ මිනිහයාට කියලා කිව්වා. ඒ කාලෙම තමයි අපි හරිහරන් එක්ක ප්‍රොජෙක්ට් එක කරලා ඉඳ හරිහරන් එක්ක ඉන් ටච්. ඒ කියන්නේ ඒ කාලේ හරිහරන් එක්ක අපි ඉන් ටච් ප්ලෑනින්. අපිට ගාලේ මට තාම මතකයි. ඒක අහලා මම මෙහෙම බලන් ඉන්න වෙලාවෙම ටින් ගාලා මගේ SMS එකක් ආවා මේක බලනවා. හරිහර. Hey man. This is the saddest day of my life. This great artist who changed the whole world and my life. This is a guy I admire. He has passed away. Long live and may the king rest in peace. Hari Haran Michael Jackson ගැන කියලා දෙනවා. Again then Hari Haranට Michael Jackson ගැන එච්චර ආදරයක් ඇති වෙන්නේ එයා එයාගේ සංගීතයට ආදරය කරන හින්දානේ. Right? ඉතින් ඒ අපි කියන්නේ අපි ස්ටුඩියෝ එකේදී ඔය කතන්දරේ තියෙන ඕම ඒ කියන්නේ යාගේ මියුසික් වලට යා හිප් හොප් ද හැම දෙයකටම ඒ කියන්නේ අපි මේ TV එකේ දකින හරි හරි නෙවෙයි ඇත්තම කතා කරනකොට හරි ඕපන් ඒ කියන්නේ සංගීතය ගැන පුළුල් දැනුමක් තියෙන මිනිස්සෙක් ඉතින් අපි මේ කියන්නේ බලන් ඉන්න සංගීතයට ඉස්සරහට ආදරය කරන ස්ටෝරිස් ටික කියන කට්ටිය හරි ආස වෙයි. ඒ කියන්නේ සංගීතය කියන්නේ සංගීතයට ආදරය කරන ඒ සංගීතයේ ඔස්සේ ඉස්සරහ ගමනක් ඇති කරගෙන ඉන්න කට්ටියට හැම සංගීත ප්‍රභේදයක් ඔස්සේම රස විඳින්න ඉගෙන ගන්න තේරුම් ගන්න ඇඟට ගන්න මොකද ඒක තමන්ගේ වැඩි දියුණුවට හේතු වෙනවා. දැන් අපි කිව්ව ඉස්සෙල්ලා හරි හරන්නේ. ඔයා හිතනවාද ආශා බෝස්ලා කියපු කතාව කියන්නේ? ආශා බෝස්ලා ආවා. මම ඉතින් අර හරි හරන්ගේ කතාව මතක් කළා මට නිකන් දැනගන්න ඕනේ මෙයාගේ. මම ඇහුවා අපි ඊට මැඩම් කියලා තමයි කතා කරන්නේ. බෝස්ලා කියන්නේ මුල්ලෝක්ම දැන් මැඩම් have you ever hit මයිකල් ජැක්සන් ඇස් දෙක ලොකු වුණා yes of course you know he came to India so I went to they took me to meet him he's a very nice soft spoken small made man I went and I removed my bracelet and gave him and he said you have to come to my show I went for the show do you know as old as I am the whole show I was standing and clapping and watching the show onna balanna ඉන්දියාවේ ශාස්ත්‍රීය කරන මිනිස්සු. ඉතින් මම මේ කියන්නේ අපේ කාටවත් බහිනව නෙමෙයි. නෑ මම ඉන්දස්ට්‍රි එකේ හැමෝමම ඇප්‍රීෂিয়েට් කරනවා. ඔය හැමෝගෙම ලස්සනක් තියෙනවා. ඉන්දියාවේ ලෝකෙත් එක්ක සංගීතයත් එක්ක හැප්පෙන්න තර හේතුවක් තමයි මුළු ඉන්ඩස්ට්‍රි එකම ලෝකෙත් එක්ක එකට ඉන්නේ. අපේ එහෙම වෙන්න හේතුව මොකද්ද අයියලා හිතන විදිහට දැන්? එහෙම අර දැන් ඔය රූපහානි අයියා කියපු නෑ ඉතාලම ප්‍රධානම හේතුව තමයි මම දැන් ඒ හේතුව තමයි අපේ ලෝකෙත් එක්කින තියෙන එක්ස්පෝෂර් එක අඩුකම් අපේ රටේ ඒ කියන්නේ හැම ගොඩාක් ප්‍රවේශල අපේ මේ දූපත් මානසිකත්වයෙන් ඉන්නේ මේ රට ඇතුලෙන් එළියට යන්න මේකක් නැහැ ඒක සංගීත රටේ ගොඩක් ඒවා තියෙනවා ඉතින් ඒ දූප අපේ රට ඇතුලේ තියාගෙන අපේ දේ විතරක් බලාගෙන ඒ කියන්නේ එළිය වෙන දේවල් වලට ඕපන් වෙන්නේ නැතුව
රයිට් ඉන්නකොට කාලයත් එක්ක වෙනවා. ඉතින් කොහොම දිගටම යනකොට වයසත් එක්ක යනකොට එක්තරා ඒජ් එකකින් පස්සේ කොහොමද දන්නවනේ ආයි පස් පස්සට එන්න බෑනේ. ඔව්. ඉතින් ඕක තමයි ප්‍රධානම හේතුව. අපි ඒ කියන්නේ අපිට රුචි වෙන්නේ නැති දෙයක් ගැන යන්තම්වත් හොයලා බලන්නේ නැහැ. තමන් ඒකට රුචි වෙන්නේ පොඩ්ඩක් හොයලා බලලා පොඩි රිස්ක් එකක් අරගෙන හරි ඒක බලන එකනේ. එහෙම කර කර කරන්නේ නැහැ අපි. අපි හරි රට ඇතුළේ ඉඳගෙන මේ දූපත් මානසිකත්වයේ ඔස්සේ තමයි ඉන්නේ. මං ඊටාම ඒ කියන්නේ මේක මියුසික් විතරක් නෙවෙයි. අපේ ළඟම රට ඉන්දියාව. හරි. ළඟම රට ඉන්දියාව තියාගෙන අපි රට අපේ හදන අපේ මේම නිකම එහෙම හදන්නකෝ. අපේ දැන් අපි මුළු රටම දුවන්නේ රජයේ පැත්තක තිබ්බහම පස්සේ පෞද්ගලික අංශයෙන් ඉතුරු ටික මුළු රටම අපේ රස්සාව ලොක්කෝගෙම දුවන්නේ. හැබැයි මේ තියෙන පෞද්ගලික අංශයේ තියෙන ලොකුම කම්පැනි ටික ගත්තහම පස්සේ මේ කම්පැනි ඒ කියන්නේ පාරිභෝගික පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ FMCG ඒ කියන්නේ සම්භාණ්ඩ සේවා පැත්තේ ඉන්න. ඒ කියන්නේ සාමාන්‍ය අපි දිගතර දොරේ පාවිච්චි කරන භාණ්ඩ නිපද වෙන අංශේ ඉන්නවා. ගමනාගමනේ ඉන්නවා. ටෙලිකොමියුනිකේෂන් වල ඉන්නවා. ඒ කියන්නේ ඔය සුපර් මාකට් කතන්දර ඉන්නවා. සංචාරක ව්‍යාපාරේ ඉන්නවා. බැංකු කරනේ ඉන්නවා. පරිගණකෙක ඉන්නවා. දැන් ඕකේ ඉන්න ප්‍රධානම කට්ටිය එක අවුරුද්දකදී සංචාරක පැත්තේ ඉතාම ස්ට්‍රොง වෙලා තව අවුරුද්ද කීපයකින් යනවා පාරිභෝගික පැත්තට. තව ටිකක් කල් ගිහිල්ලා ආයි තව එක්කෙනෙක් බැංකු කරනට යනවා. අරයා ටිකක් කරනවා ආ මෙයා බැංකු කරනට ගියන් පස්සේ මෙයා මෙතනින් බැංකු කරනවා. ඒ කියන්නේ අපි මේ රට ඇතුළේ ඉඳන් අර ප්‍රවේශයෙන් මේ ප්‍රවේශයෙන් යනවා. ආ මෙයා ටෙලිවිෂන් එකක් ආ අපිත් ටෙලිවිෂන් පටන් ගමුනේ. ඉතින් මෙයා ටෙලිවිෂන් පටන් ගන්නවා. ඒ පාර මේ සංචාර කර්මාන්තය කරගෙන විතර කට්ටේ ආ අපි රේඩියෝ ලයිසන් එකක් අරන් රේඩියෝ. ඉතින් මේක මේ අර හොරිසොන්ටල් growth එකක් තියෙනවා රට ඇතුළේ. එතකොට ඉතින් ඔක්කොම අර ඉස්සෙල්ලා හෙව්වේ මේක ඔක්කොම එක පැත්තකට යනවා නේද? ඉතින් හද දෙන්නේ කොහමද ඔක්කොම වෙන්නේ? ඉතින් ඔක්කොම බැංකු කරන එක ගියන් පස්සේ ඒ පාර මේක බැංකු කරන්නේ. ඒ පාර කඩවැටෙනවා. ඊට පස්සේ දැන් අර සංචාර කර්මාන්තේ ඕපන් ලෑන්ඩ්. දැන් ඔක්කොලා සංචාර කර්මාන්තේට යනවා. ඊට පස්සේ ඊයක් කියලා අපි සුපර් මාකට් ආරමුණ. ඉතින් ඔක්කොම අර ඉතින් මේ බ්ලූ චිප් ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න ලොකුම පෞද්ගලික අංශයේ ලොකුම මොළ හිතන්නේ හොරිසොන්ටල් ඉන්ටිග්‍රේෂන්. ඒ කියන්නේ කවුරුවත් වර්ටිකලි බලන්නේ. ඒ කියන්නේ රටෙන් කියන්නේ අපේ එහා පැත්තේ ලොකු මාකට් එකක් තියෙනවා. ලොකුම මාකට් එක ඉන්දියාවේ. ඒ කියන්නේ සුපර් මාකට් චේන් එකක්. ඒ කියන්නේ බිස්කයි. ඒ කියන්නේ අපි ටෙලිකොමියුනිකේෂන් කම්පැනි එකනේ. ඒ කියන්නේ අපේ growth එක අපි බලන්නේ මෙහෙම බලන්නේ growth එක. මෙතන නම් කොහොම? ඒ කියන්නේ මෙහෙම growth එක. අපි growth එක උඩට නෙවෙයි බලන්නේ. ඒ කියන්නේ බැංකු කරනේ නම් කරන්නේ හරි. අපි ලංකාවේ දෙන හොඳම බැංකුව හැදුවා. එතනින් පස්සේ මෙතනින් ගහට බැංකු කරනේ growth කරන්න බැරි නම් අපි සුපර් මාකට් වලට යනව නෙමෙයි රයිට්. අපි ලංකාවේ ලොකුම සුපර් මාකට් එක හැදුවා නම් එතනින් පස්සේ අපි සුපර් මාකට් එකක් පැත්තකින් දාලා බැංකු කරන්න යනව නෙමෙයි. අපි එහෙනම් ඊළඟට යන්න ඕනේ යන් ඉන්දියා සුපර් මාකට් එක අරගෙන රයිට්. අපි වර්ටිකල් growth එකක් ඉතින් එලියට යන්න ඕනේ. ඉතින් ඒ මිනිස්සු එලියට යනකොට තමයි රටේ ඉන්න මිනිස්සුත් එලියට යන්න පටන් ගන්න. ඉතින් මං කියන්නේ මේක මේ සංගීත විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම අදාළයි. අපි අර ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන ශ්‍රී ලාංකිකත්වය මං ඉතාලම හරි ලස්සන වචනයක් කියන්නේ මම හිතන්නේ අපේ එන අවුරුද්දේ මේක අපේ ලයින් එක අපේ ඒ කියන්නේ අපේ සංගීතයත් ගේනවා. අපි කියන්නේ මේ අපේ කම ජාත්‍යන්තරයට ගෙනිනවා කියලානේ. ඒ කියන්නේ අපේ තියෙන මේ සීගිරිය අපේ තියෙන ඉතිහාසය අපේ මේ අපේ කම එකවරගෙන අපේ ජාත්‍යන්තරය ගෙනිනවා. අපේ කම ජාත්‍යන්තරය ගෙන එක නෙවෙයි අපි ඒ කියන්නේ අපේ සංගීතයේ තියෙන්නේ ජාත්‍යන්තරයේ අපේ කම. එතන හරි ලොකු වෙනසක් තියෙනවා. අපේ කම ජාත්‍යන්තරයට අපේ කම ජාත්‍යන්තරයට යන එකයි ජාත්‍යන්තරයේ අපේ කම කියන එකයි වෙනස්. ජාත්‍යන්තරයේ අපේ කම කියන්නේ ඉන්ටර්නැෂනල් ඒ අවශ්‍ය ප්‍රමිතිය තේරුම් ගන්නගෙන ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එක තේරුම් ගන්නගෙන ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එක තේරුම් ගන්නගෙන ඒකට අපි ගිහිල්ලා එක්කහුවෙන එක. ඒ කියන්නේ අපි එළිය ගැන හිතලා අපි ඇතුලෙන් එළියට යන්න ඕනේ. නැතුව අපි ඇතුලේම ඉඳගෙන 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 කොහොමද මේ එළිය තියෙනක ඇතුළට ගේන්නේ කියලා කෙලින්ම අපි එහෙම නැත්නම් අපේ තියෙන දේ එහෙම්මම තියාගෙන ඒගලන්ට සෙට් වෙන්නේ නැති ඒ කියන්නේ එළිය තේරුම් අරගන්නේ නැතුව අපි එළියට යන එක නෙවෙයි. අපේ කම ජාත්‍යන්තර ගෙනවා කියන්නේ අපි එළිය තේරුම් ගන්න නැතුව අපේ කම එහෙම්ම අපි ගෙනියනවා. ඒක කරාම කවදවත් දැන් ඔය ඉස්සලා කිව්වා වගේ ඉන්දියාවේ ඉන්න කට්ටිය ඒගලන්ගේ කම ජාත්‍යන්තර ගෙනියන නෙවෙයි. එහෙට ජාත්‍යන්තරයේ තියෙන අපේකම
සමහමකද සමහර අපේ කම් තියෙනවා ඒවා වෙනස් කරන්න බෑ. ඒවා අපේ රටේ හැමම තියෙනවා ඒවා අපේ එළියට ගේන්න යන්නෙත් නෑ ඒවා අපි ආරක්ෂා කරගෙන ඒක අපේ කම අපි තියාගන්නවා. හැබැයි ජාත්‍යන්තරයේ අපේ කම කියන්නේ සමහරලාට වෙනස්. ජාත්‍යන්තරයේ අපේ කම කියන්නේ අපි අන්න ක්‍රිකට්. රයිට් ක්‍රිකට් ජාත්‍යන්තරයේ අපේ කම. අපි ජාත්‍යන්තරයට ගියාම එතන තියෙන්නේ ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකන් එක. ඕක හැම දෙයකටම අදාළ වෙනවා. ෂෝට් ඇන්ඩ් ස්වීට් අහපු කෝ ප්‍රශ්නෙට උත්තරයක් මිරි ෂෝට්. මම දකිනවා ඔය ප්‍රශ්නෙට ප්‍රධානම හේතුවක් වෙන්නේ ඉස්කෝලවල අපිට උගන්වන්නේ තමන්ට ප්‍රතිවිරුද්ධ ඔපිනියන් එකක් කියන්නේ ඔපිනියන් එකක් කියන එක පිළිගන්න. අපිට ටීචර් කෙනෙක් වුණත් කියන්නේ ඔය ළමයා මොනවද කරන්නේ කියන්නේ මේ මිනිහා ග්‍රී වුණ නැත්නම් අපේ ජෙනරල් කොමන් මොමන්ටම් එකට ඌව කපන්න ඕනේ මරන්න ඕනේ ඌ එළියට දාන්න ඕනේ. ඕකනේ අපිට ඉස්කෝලවලත් උගන්වන්නේ. අපේ ඉස්කෝලවල උගන්වන්නේ ඔපොසිට් ඔපිනියන් ඉස් ඔල්සෝ ඇන් ඔපිනියන්. You have to respect that opinion. It doesn't mean that you have to like that opinion. You have to look at it in perspective. එතකොට ගොඩක් conflict අඩු වෙනවා. You get my point? So that's the simple case. ස්කූල්ස් වල ටීචර්ස් ලගෙන් පටන් ගන්න ඕනේ වැඩක් මේක. මොකද ඒ ටීචර්ස් ලත් හැදිලා ඉන්නේ අපි හැදිලා තියෙන විදිහට. ටීචර් කී ලෙවල් අපේ නෝෂන් එක ළමයින්ට දෙනවා. ඊට පස්සේ ඒ ළමයාත් හැදෙන්නේ ආයේ අපේ විදිහට. ඒක නෙමෙයි. ස්කූල්ස් වල වෙනම සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. රෙස්පෙක්ටින් ඉන්ඩිවිජුවල් ඔපිනියන්ස් කියන එකට you need to start a subject. ඕක පටන් ගන්නකම් මේක හරියන්නේ නැහැ. ඔය ඕකට මම අවසාන වශයෙන් කියන්නේ sorry අපි මේ සෑහෙන දීලා යන්නේ. ඕකට අවසාන වශයෙන් කියන්නේ ඔය ඔක්කෝම කතන්දරවලට හේතුව තමයි again music අපි මේ music industry කතා කරන්නේ branding න කතා කරන්නේ හේතුව තමයි අපේ රටේ බුද්ධිමය දේපල පනත හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා ඔය බුද්ධිමය දේපල පනත හරියට ක්‍රියාත්මක වුණා නම් වසර 40කට 50කට ඉස්සෙල්ලා right ජාත්‍යන්තර දේවල් අපේ දේවල් එක්ක බද්ධ වෙලා අපි පිට දේවල් තේරුම් ගන්න අවශ්‍ය මානසිකත්වයේ ඇති කරගෙන එහෙනම් දැන් ඉන්න ආටිස්ලා හරි වෙන වෙන විවෘතව හිතනවා. ඒක එකක්. ඔය කියපු එකට එක උත්තරයක්. දෙවැනි එක තමයි අපි කියන්නේ බුද්ධමය දේපල පෙළ කිය මම පේන්නවා. බුද්ධමය බුද්ධමය yeah wait for a minute. He wants to wait hold on sir. මේක කවුද ගන්නේ? ආයි කියනවා බුද්ධමය දේපල කියලා බුද්ධමය දේපල කියලා කියන්නේ ඒ කියන්නේ තව මිනිහෙක්ගේ අයිතිවාසිකම් තව මිනිහෙක්ගේ හැඟීම් තව මිනිහෙක්ගේ ඔපිනියන් එක තව මිනිහෙක්ගේ ඒ කියන්නේ අදහසට ගරු කරන්න කියලා නීතිමය වශයෙන් ගේන ක්‍රමයක් රයිට් මේක වාගේ අදහස ඒකින්ද මට කොපි කරන්න බෑ වාගේ අදහස රයිට් මේක වාගේ නිර්මාණයක් ඉතින් මට ඒක හොරකම් කරන්න බෑ ඉතින් මම ඒකට ගරු කරන්න ඕනේ ඉතින් මේ බුද්ධිමය දේපල තියෙන බුද්ධිමය දේපල රකින්න සමාජයක් ඔස්සේ පොඩි කාලේ ඉඳන්ම ළමයෙක් හැදෙනවා නම් රයිට් පොඩි කාලේ පහවසර ළමයෙක්ට ගිහලා පුතා දුනා මේ ඔය මුළු පොතම ෆොටෝ කොපි කරන්න බෑ පුතා මේක වැරදි මේක තව කෙනෙක්ගේ කෘතියක් ෆොටෝ කොපි කරනවා නම් එක්තරා පර්සන්ටේජ් එකක් විතරයි ප්‍රමාණයක් විතරයි ෆොටෝ කොපි කරන්න මුළුවකම ෆොටෝ කොපි කරනවා කියන්නේ අපි බුද්ධිමය දේපල ඒක අපි මේ අපි අපි කඩ කිරීමක් කියලා. ඒකට ඇයි ආ මෙහෙම ඇයි නෑ නෑ ඒක යාගේ අයිතිය. එහෙම කරන්න බෑ කියලා. ඉතින් ඔය ඔස්සේ හැදෙනකොට මේ ළමයා අවුරුදු 18ක් වෙලා සමාජයට එන්නේ කොහොමද? තව මිනිහෙක්ගේ අදහසට ගරු කරන. තව මිනිහෙක්ගේ අදහසට තව මිනිහට වෙනස් අදහස තව මිනිහට අදහසක් ඇති කරගන්න පුළුවන් කියන අයිතිය දන්න පුරවැසියෙක් හිටිට තමයි එළියට එන්නේ. සංගීතයට කොච්චර ඕක අදාළ වෙනවද කියලා හිතාගන්න පුළුවන්. ඉතින් ලංකාවේ සමාජය කෙරෙහි ඉස්සරහට යන්න හරි ධනාත්මක හරි හොඳ සංවර්ධනීයත්වයට හොඳ සමාජයක් ඉස්සරහට යන්න නම් දැන් නෙවෙයි අඩු ගානේ අවුරුදු 20කින් හරි මේ සමාජය ඇති වෙන්න නම් මේ බුද්ධිමය දේපල ක්‍රියාත්මක කරලා මේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා පොඩි කාලෙ ඉඳන් පාසල්වල ඒක උගන්වන්න ඕනේ. මොකද දැන් වර්තමානයේ වෙන්නේ මිස් තමයි පොට අරගෙන ෆොටෝ කොපි කරලා ළමයින්ට බෙදන්නේ. ඉතින් ඒ කාලේ අපි අවසන් කරලා ළමයින්ට හරි අදහස් දුන්නොත් එහෙම
තවරුදු විස්සකින් තියකින් හරි සමාජ ඇත්තිය අපට අපට තම වෙලාවති බන හොදයි හැබැයි තින් සමගන්න වෙලා වෙල තින යුතාත් බීට්වලි පවදවස හමුවන්න ගොඩක් ආසයි හරි ඉතින් ස්තුතිවන්ත වෙන තැන්ක වැරමච් බියන සෑන් අනුෂ්කා and if you have missed our program please watch YouTube channel Charan TV Youth Artbeat and you can go to our Facebook page and put a like if there's any comment and suggestions of course you can send us and thank you so much everyone I'm Priyanka with Ravi see you bye bye